හෙලෝ යාළුවනේ කොහමද ඔයාලට හෙලෝ ජෙනිකා හෙලෝ රණු හෙලෝ කිඩ්ස් මම හිතනවා ඔයාලද හොඳින් ඉන්නවා කියලා එතකොට රණු අද අපි මොනවද හදන්න යන්නේ ඔයා මොනවද හිතන්නේ අපි හදන්න යන ඇති මොකක් හරි රොබෝ කෙනෙක් හරි මොකක් හරි ඔය මොකක් හරි උපකරණයක් හරි මොකක් හරි එක්ක බෑන්ඩි ගාන එකක් හරි මොකක් හරි ඒ වගේ හදන්නේ ඇති ඔව් අද අපි හදන්න යන්නේ වෝකින් බොට් එකක් ඒ කියන්නේ වෝකින් බොට් එකක් කියන්නේ මොකක්ද ඔයාලට හිතන්නේ ඇවිදින රොබෝ කෙනෙක් අද අපි හදන්න යන්නේ අද පොඩ්ඩක් පැන පැනත් යනවා බට් එක රවුමක් විදිහ සර්කල්යක් විදිහට යන එක තමයි අපි හදන්න යන්නේ. ඒතර කෙලින් යන්නේ සර්කල්යක් වගේ තමයි බොට් එක යන්නේ. ඔව්. අයත් කැමතිද සර්කල් එකක් විදිහට යන බොට් කෙනෙක්ව බලා ගන්න? එහෙනම් අපි ගිහිල්ලා බලමු බෑ එයා කොහොමද වැඩ කරන්නේ කියලා බලමු නේද? බලමු නේද අපි ගිහින්. හරි එහෙනම් අපි බලමු අපේ වෝකින් බොට් කොහොමද වැඩ කරන්නේ කියලා. විනෝදය ගොඩක් එකතු කරගන්න පුළුවන් මට මාරි ඉස්සලා මොන කියන්නේ මංගව ගොඩක් තියෙනවා වෙනද වගේම එක එක වර්ගයේ කම්පෝනන්ට්ස් ඔව් අපි මුලින්ම මෝටරයකින් පටන් ගමුනේ මෝටර එකක් තියෙනවා මෝටර එකක් තියෙනවා මම දැක්කේ දැන් එතන තියෙනවා ගිය මෝටර එක හරි මේක තමයි අපි යූස් කරන්නේ අපේ බොට්ට මොකද කියන්නේ බොට්ට පණ ගන්නවා කියන්නේ බොට්ට යන්න පණ දෙන්න නෙමෙයි බොට්ට සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි ඕන රොටේෂන් එකකට කරකවලා බොට්ට යන්න ඕන ඒ කියන්නේ එනර්ජි එක දෙන්න තමයි මේ මෝටර එක යූස් කරන්නේ. එතකොට DC මෝටර එකක් පාවිච්චි කරන්නේ නැත්නම් මොකද දන්නවද? අපිට DC මෝටර එකකින් අපිට ඕන ටෝක් එක දෙන්න බෑ. ඒ කියන්නේ අපි මෙතන යූස් කරන්නේ අපේ හાર્ඩ් බෝඩ් එකෙන් පොඩි ඒ කියන්නේ සර්කල් එකකින් භාගයක් කපලා ඉවරලා සර්කල් එකේ භාගය මෙතන සෙට් කරලා ඉවරලා ඒක ඒ කියන්නේ ඇවිදින විදිහට තමයි හදන්නේ. එතකොට ඒක රොටේට් කරන්න පුළුවන් එනර්ජි එකක් අපිට DC මෝටර එකෙන් ගන්න බෑ. අනික DC මෝටර එකේ අපිට එක මේ ලීඩ් එකයිනේ තියෙන්නේ. එතකොට අපිට දෙකක් ඕනේ. කකුල් දෙකක් දාන්න ඕනේ. නිකන් කුල රොබෝ කෙනෙක් තමයි හදන්න වෙන්නේ. ඔව්. ඒකෙන් තමයි අපි මේ ජියෝ මෝටර එකක් යූස් කරන්නේ. හරි. ඊළඟට මොනවද ඕනේ? ඊළඟට අපිට තියෙන ජියෝ මෝටර එකට එනර්ජි එක දෙන්න මොනවද ඕනේ අපිට? බැටරි එකක්. බැටරි පැක් එකත් එක්ක. බැටරි දෙකක් ඕනේ. ඩබල් A බැටරි. යා ඩබල් A බැටරි දෙකක් ඕනේ. ඒ වගේම බැටරි පැක් එකකුත් ඕනේ. ඊට පස්සේ මං ගාව තියෙනවා පින්පොන් බෝල් එකක්. පින්පොන් බෝලේ මොකටද අපි ගන්න? අයිඩියා ගන්න ඕක දෙවිලා. අපි හද ලස්සනට කියන්න බෑ නේද? වෝකින් බොට් එකක් හදන්න. එතකොට එයාට ඔලුවක් එහෙම තියෙන්න ඕනේ. ඔලුව නැති රොබෝලා. ඔලුව නැති රොබෝ නේද? නෑ මෙයා ඔලුව තියෙන එක කියලා. ආ හරි ඔන්න එහෙනම් අද ඔලුව තියෙන ඇවිදින බොට් කෙනෙක්ව තමයි අපි හදන්න යන්නේ. ඔව්. ඒකට තමයි අපි මේ පින්පොන් බෝලේ යූස් කරන්නේ. ඕකේ. ඊට පස්සේ අපි තාම තියෙනවා. මෙයා ඊයේ මට හොරෙන් කාපු අයිස්ක්‍රීම් කෝටු. මේක මං කියලා දෙන්නම් අපි මේ අපේ බොට් එක හදන වෙලාවේ. මොකද මේක සාමාන්‍යයෙන් කනෙක්ට් වෙන්නේ අපේ ජියෝ මෝටර එකත් එක්ක තව පොඩි හાર્ඩ් බෝඩ් එකක් කනෙක්ට් කරලා ඉවරලා එතන උඩින් තමයි මේ කනෙක්ට් වෙන්නේ. මොකද ඒක අර මේ අපේ තියෙන මොනවාද? සමතල පෘෂ්ඨයක මේ වගේ තියාගන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ වැටෙන්නේ නැතුව තියාගන්න, ඒ කියන්නේ බැලන්ස් කරගන්න තමයි අපි මේ දෙක යූස් කරන්නේ. එතකොට ඔන්න අද අපි අපේ බොට් එක හදනකොට ඔයාලට පුළුවන් මේ කම්පෝනන්ට්ස් කොහොමද අපි යොදාගන්නේ කියලා හරියටම දැනගන්න. හරි ඊළඟට අපි කව දිනවා ටිකක් ලොකු ස්ට්‍රෝ එක. ස්ට්‍රෝ එක අපි යූස් කරන්නේ මෙන්න මෙතන. මෙතන මෝටර එකේ ඇක්සල් එක තියෙනවනේ. ඇක්සල් එකත් අතර කනෙක්ෂන් එක හදාගන්න තමයි අපි යූස් කරන්නේ. ඒකත් එක්ක අපි හાર્ඩ් බෝඩ් එකෙන් අපි කියවනේ මේ හාෆ් සර්කල් එකක් හදලා ඒක කනෙක්ට් කරන්න ඕනේ කියලා. ඒක එතන කනෙක්ෂන් එක හොඳට ෆිට් ඒ කියන්නේ සිකුව ෆිට් එකක් ගන්න තමයි අපි මේ ස්ට්‍රෝ එකක් යූස් කරන්නේ. ඕකේ. එතකොට ඉරුඩ පිටව తీරෝද? මොකක්ද මේ? අර සිංක් සුද්ධ කරන එක නේද ඔසේ? ඔව් මේක පයිප් ක්ලීනර් එකක්.
මේක අපි යස් කරන ඩෙකරේෂන්ට අපිට පුළුවන් මේ රොබට් මොකක්දගන්න අපට හයා එකක් දාන්න ඕ හයගත්න්න අත් දෙකත්දාන්න ඒවගේ පම ක ඩෙකරේෂන් පැත්‍ර දාම ක යුස්සේ එක අපි ගවතියනවා හඩබෝඩ් හඩබෝඩ් කෑල අපි යස් කරන්නේ හඩබෝඩ්යක් යස් කරන්නේ සාමාන්‍ය දැ මං කිවනේ අපිට මේ සර්කල් එකින් බාග ඕන කියලා ඒක හින්දා අපිට සර්කල් ටිකක් හදාගන්නයි ඒවගේ පොඩි එකන සුජුකෝනස්ටයක් වගේ පොඩි කෑල්ලක් අපිට ඕන නවා මේක හදද්දි මේ ප්ලේස් කරගන්න ඒකටයි තම හඩබෝඩ් එක ියස් කරන්න කාඩ්බෝඩ් බැරි වෙනවා මොකද අපිට පොඩ්ඩක් අර හයි ගණකම තියෙන එකක් ඕන ඒකද හඩන කාඩ්බෝඩ් එක අරියන්න ඇත්වේ දීන චෝටි චෝටි බඩු වගේ ඉතුරු වෙලා මොන තන්න තින්නේ ගවතියන සර්කිට් වය ඉට පස්ස අපි ගවතියෙනවා මේ සර්කිට් අය එකයි සුවිච්ච එකයි යුස්සන විදි මහිතන් වාලට මතක ඇති අපි මෙතන ජියමෝට එකත් එක්ක සුවිච්ච එකයි කනෙක්ෂණ හදාගන්න තම එකන්නේ සුවිච්ච එක ජියමෝට එකෙන් එක ටර්මිනල් එකක් එක්ක සුවිච්ච එකකට මෙල්ල එකක් සෙට් වෙනවා ඉට පස්සේ මෙතන බැටරි පැකෙන් එකක් එක්ක මෙතන කනෙක්්ටලා අපිට ඕන මොකක් දෙකර කියන්න සුවිච්ච එකයි මෝට එකත් අතර තියෙන කනෙක්ෂණ අපි හදාගන්න එක සුවිච්ච එකෙන් ඔන්න ටර්න් ඔන්න නෝ් කරන්න පුළන් විදිට හදාගන්න එකට තම අපි මේ එක්ස්ත්‍රා වයකක් ඕනේ නවා එකින් තම අපි එක්ස්ත්‍රා වයකක් යුස් කල තින මෙතන එතකොට තව අපේ ඇතිනේ දමනවා ගුගලියයිස් ඩෙකරේෂන් පාට ඕන අපිටිතින් මේ බොඩ් කෙනෙක් අදද්දි ඇස් දැක්කම දැමුත් ලස්සනයින ඒකද අපිට සාමාන්‍යයෙන් ඉතින් දෙක් විර තිබ ඇති මෙත ක්ස්ට්‍රා තියනවා කැමති මෝස් කෙනෙක් ඇස් ගොඩාක් ගලාදන්න පුළුව හරිති ඔන්න ඔය දේවල්තමයාද අපිට අපේ වෝකින් බොත්ව හදන්න ඕන කරන්නේ ඒදන්න පීළඟට යමු අපේ ඩිසයින් එකට ඔව අපි ඩිසයින් එක කරලයි මුණේද ඩිසයින් එක කරලා අප අපේ වෝකින් පොට හදන්නත් පටන්ගමු එන ඉස්සර වෙලාම යමු ඩිසයින් එකට අපේ ඩිසයින්කට යන්න හදන්නේ මෙන්න ඇයට කොලයක් මං අදත් ලකුණු දෙනවා හරිරා අඳින්නඕනේ හරිද හරි බලගුණේද හරි නැඳ ගන්නනේ හරි තකොට අපි මුලින්ම මෙයාගේ ඔලුවෙන් ඇඳර පටන් ගන්නවාද නැත්ත අපි යටි ඉඳම් උඩ දන්න කොන්ගල හරි අපි මුලින් මෙයාගේ අර බැලන්ස අපි හදාගන්න යස් කරනවා කියවනේ දමනවාද පොප්ස්ටික ලිස්ටික් එකක් ඒක ඇඳල ඉවරලා අපි අනිටි කඳින්ද යන්නේකොට ගොඩක් අඳන්න අමාරු හැද ලකුණු වැඩියෙන් දෙෙනවානේ අපි කලස් දෙකතුනක් යස් කරන තොට ගොඩක් තේරෙනවාන මංකි වනේද හඩ්බෝඩ්යක් යස් කරනවා කිය මේකේ මේ වගේ තැනෙන තම හඩ්බෝඩ්ය තියෙන හරි හඩබෝඩ් එක උඩින් තමා අපි තිය ප්ලේස් කරන්න අපේ මොක ජමෝට ජමෝටගේ පොඩි කෑලව මේ වගේ ඇඳගන්න හරි තෝට ඒ එක්සෙල් දෙකත් තිය නොනේ සෙල් දෙගත්ත ගෙන කල එකින් ලගන්න මේ වගේ නො එක්සෙල් දෙක මේ පැත් එක මට අන්තින්න බෑ මේ වගේ ගත්තා හරිද එතකොට එක එක්සෙල් එක්ක මංකි වනය දර මොනවද අපි සර්කල්ලයක් ඇඳගෙන කරලා එක දෙකට කපල ගන්නවන් කමන්න ආඩස් සඳ මේ වගේ කෑලි අපිට තුනක් ඕනෙන ම තුනෝ මේක අඳල පෙන්න්න බට්වලට කරනකොට එක තේරේ මෙ මේ වගේ තැනතම කනෙට්ටේ තොර මේ පැත්තේ ඒ වගේම පැත්ත කෑල්ලක් සෙට්ටෙන හරිද එත පස්සේ මෙතන උඩින් උඩින් අපි මෙයාගේ ඔළුවදා ගන්න ඕන්නේ පිම්පොම් බෝලේ ඇඳගන්න එක හැක් ඇඳල මෙට හිනාවෙනවාගේ ඔන්න අනින්න පුළො හරිද පස්සේ අපේ මෝට එකත් එක් අපි සුවිච්චා තිබනේද සුවිච්ච එක අපි මුලින් ඇඳගම්මෝ අපේ බැට්‍රි පැක් එක හරිද මෙතනින් බැට්‍රි පැක්ේ පලේස් කරන හරිද
ස්විච් එක එක උඩින් තියෙනවා. හරි. ඒක දන්නේ පොඩ්ඩක් කලර් බ්ලැක් කලර් එකක් තියෙනවා. හරිනේ. මෙන්න මෙතන ස්විච් එක තියෙන්නේ. හරිද? චුට්ටක් පේන්නේ නැති වෙයි. කයි මෝටර් කනෙක්ෂන් ටික අපි මෙතන වයර්ස් දෙකක් දාලා මෝටර් කනෙක්ෂන් එක හදනවා. හරිද? ඊට පස්සේ අපි පාර්ට්ස් ටික නම් කරලිමුනේ. මොකක්ද මේක? පින් පොන් බෝල්. පින් පොන් පින් පොන් බෝල් එක. හරිද? එතකොට මෙතන තියෙන්නේ මොකක්ද? පොප්ස්ටිකල්. පොප්ස්ටිකල් ස්ටික් එකක් තියෙනවා. හරි. මේ තියෙන්නේ හાર્ඩ්බෝඩ් එකක්. හරිද? අපි මේ දෙකම හાર્ඩ්බෝඩ් කියලා දාමු. මොකද අපි හાર્ඩ්බෝඩ් එකනේ මැටීරියල් එක විදිහට අපි ගන්නෙ නේ. හાર્ඩ් බෝඩ්. බෝඩ්. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන. මෙතන අපි කියමු නම් ඩබල් A බැටරි බැටරි පැක් එක තියෙනවා. හරි. පැක් එක තියෙනවා. ඒ වගේම මේක ඇතුලේ මොනවද තව තියෙන්නේ? ඩබල් A බැටරිස් තියෙනවා නේද? ඩබල් A බැටරි තියෙනවා. හරිද? එතකොට මෙතන මොකක්ද තියෙන්නේ? ස්විච් එක තියෙනවා අපේ. SP මොකද SP? ST ස්විච් එක. හරි. එතකොට දැන් අපි ඔක්කොම හරිද? ගිය මෝටර්. ආ, ගිය මෝටර් එක නම් කරේ නැහැ නේ. හරි. තාම මොන හරි අමතක දෙන කොට බලන්න මොකද්ද කියලා. කම්පෝනන්ට් ටික බලලා. අර මොන හරි ඇඩිෂනල් දෙයක් යූස් කරා. පොඩ්ඩක් බලන්න. අපි ඩෙකොරේෂන් වල යූස් කරනවා තියෙනවා. Google Eyes එකත් හරි. මේක. මේ කොණ්ඩ දාන්න කියනවානේ. අ මේ වගේ දාමු කොණ්ඩය. කොණ්ඩෙයි අත් දෙකයි. හරිනේ. ඒකට මොනවද කියන්නේ? 5 cleaners. හරිද? හරි. එතකොට අපේ drawing එක ඉවරයි. කො දෙන්න බං අර අකුරු දෙන්න නම් ඔයාට. 10.8ක් දෙනවා මොකද? 8.75 5 1 3 4 5 2. 8.7 4. හරි. එතකොට අපිට රවුන්ඩ් එකක් විදිහට 9ක් විතර ගන්න ඕනනේ. රවුන්ඩ් නම්බර් එකක්. රවුන්ඩ් නම්බර් එකක් විදිහට 9ක් විතර ගන්නවා. අද පාට ඉස්සල ලස්සන චිත්‍රයක් ඇදලා තියෙනවා අපේ. චේනක මම ඔයාලට මේ චිත්‍රය දානවා අපේ kids chat එකට. හොඳයි නේද? ඔයාගේ නමයි, ගමයි, වයසයි විතර විස්තර සටහන් කරලා දෙන්න. මම kids chat program එකට මේක දාන්නම්. ඕකේ? දානවා. දැන් ඇත්තටම ලස්සනයි ලස්සනයි. හොඳයි. මේ ලස්සන රොබෝ ගේම් ටික හොඳ මේ ලස්සනම ලස්සන රොබෝ අපි දැන් හදන්නයි යන්නේ. ඔයා මේක අඳිනකොට මට හිතුනේ දැන් අපි හැමදාමත් වගේ මේ බැටරි පැක් එක, ඩබල් ඒ බැටරිස්, ස්පේස් ස්විච් එක, ගිය මෝටර් එක කළා මේ වගේ සර්කිට් එකක් හදනවානේ. ඔව්. දේවල් මේව කරනකොට දැන් සාමාන්‍යයෙන් අපි රොබෝ කෙනෙක් කිව්වම දැන් මට රොබෝ කෙනෙක්ව මතකනේ අර ලুকু බඩ තඩිය කෙනෙක් තමයි මතක් වෙන්නේ. බඩද? හැබැයි ඔන්න අද අපි හදනවා චූටි ඇවිදින රොබෝ කෙනෙක්ව. එතකොට අපි බොහොම සරල විදිහට තමයි මේ රොබෝ හදලා තියෙන්නේ. ඒක ඇත්තටම හරි ෂොක් නේද? හරි ෂොක්. මොකද අපි සරල විදිහට හදන්නේ. මොකද අපි ඔඩියන්ස් එකේ ඉන්නේ කිඩ්ස්ලා සාමාන්‍යයෙන් පොඩි ළමයි නේද? එතකොට පොඩි ළමයිට මේක අන්ඩර්ස්ටෑන්ඩ් වෙන විදිහට නේද අපි හදන්න ඕනේ දෙයක් හදද්දී. එතකොට අපිට ඇත්ත රොබෝට් කෙනෙක් හදවොත් එහෙම එයාලට තේරෙන්නේ නැහැ කන්සෙප්ට්. මොකද මේක සාමාන්‍යයෙන් අපි ප්‍රොටෝටයිප් හදන්නේ. ප්‍රොටෝටයිප් කියන්නේ අපි මොකක් හරි එකක් අපි මොකක් හරි ඉනොවේෂන් එකක් කර මොන හරි දෙයක් කරද්දී ඒක ඇක්චුවලි විදියට හදන්නේ නැතුව පොඩ ට්‍රයි කරලා බලනවා මේක මේ විදියට ඩෙමෝ හරි බලනවා. ඔව් ඩෙමෝ එකක් විදියට හදලා බලනවා මේක හරියට වර්ක් කරනවාද කියලා. හරි එහෙනම් මොනවද අපි ඩිසයින් එකක් දැදී එහෙනම් අපි දැන් හදන්න පටන් ගමුද? ඔව් නේ අපි හදන්න පටන් ගමුනේ. එහෙනම් අපි යමු අපේ වෝකින් බෝඩ් එක හදන්න. හරි අපි මුලින්ම හાર્ඩ්බෝඩ් එක ගමුනේ. හાર્ඩ්බෝඩ් ඒක චුට්ටක් මේ අමාරු වැඩක් තියෙනවා ඔයාලට.
අපිට කැපිලා තමයි අදින්නේ. ඔයා කොහොමද කියන ලවුන් කැපිලා? අයියෝ කිව්වේ වඩ සඳවල් ඕනි කිව්වා. වඩ සඳවල් ඕනි කිව්වා. පොටු ඕනි කිව්වා, ත්‍රිකෝණ ඕනි කිව්වා. අපි එහෙනම් අපි රවුන්ඩ් එක කපලින්ම නේද? ඒක ටික චුට්ටක් වෙලා යන වැඩක්. හරි. හරි. කොයි වගේ රවුන්ඩ් ආවද දැන් ඕනි? රවුන්ඩ් එක රවුමක් ඇඳගද්දී අපි මොනවද යූස් කරන්නේ සාමාන්‍යයෙන්? කවර ගෙදර කව කට්ටක්. හරි. කව කට්ටක් ගන්නවා නම් කව කට්ටේ රේඩියස් එක සාමාන්‍යයෙන් 3 cm. ඒ කියන්නේ සෙන්ටිමීටර 3ක වගේ අරයක් හරිනේ. යා අරයක්. අරය සෙන්ටිමීටර 3ක වගේ තියාගෙන ඉවරලා රවුම් 3ක් ඇඳ ගන්නවා. හරිද? මේකේ ඒ කියන්නේ ඔයාලා ගෙදර තියෙන හાર્ඩ් බෝඩ් එකක් හරි සාමාන්‍ය හයිය බෝඩ් එකක් වෙන්න ඕන කොහොම. ඒ කියන්නේ විෂිල් බෝඩ් වගේම නම් ගන්න එපා. මොකද මේ එතකොට ඔයාලට මේ කියන්නේ අපිට බොට් එකට කියන්නේ යන්න පුළුවන් යන්න බෑ. එතකොට අර පොඩ්ඩක් අර එහෙම එහෙ වෙනවා. කියන්නේ එහෙම වෙනවා කියන්නේ මොකද ඒකට යන හයිය මදි. ඒකෙන් තමයි අපි හાર્ඩ් බෝඩ් එක හදන්න ඕනේ ටිකක්. ඔව්. ශක්තිමත් ඕනේ. එතකොට නැත්නම් අපිට මේ හાર્ඩ් බෝඩ් එක එක පැත්තක් විතරක් ගන්න පුළුවන් නේ කියන්නේ. ඒ අපි තුනක් එකට එකතු කරනවා. එතකොට තවත් ශක්තිය වැඩි වෙනේ. එතකොට ගොඩක් අපිට මේකේ හයිය ඕනේ නේද තමයි අපි මේ හાર્ඩ් බෝඩ් එක යූස් කරන්නේ. හරිද? එතකොට මට මේකේ රවුමක් ඇඳ ගන්න ඕනේ. වගව තියෙනවද මේ කව කට්ටක්? එතකොට අපිට යාළුවනේ කව කට්ටක් නැත්නම් අපිට මොන වගේ දෙයක් යූස් කරන්න පුළුවන්? ඔයා මොකද? හැබැයි මං ගාව තියෙන බොටල් ලීඩ් එක. ආ බොටල් ලීඩ් එක අපිට යූස් කරන්න පුළුවන් නේ. ඉන්න වෙලාව මේ හැරි රිම්බ කොහෙ හරි. හැබැයි බොටල් ලීඩ් එක සාමාන්‍යයෙන් අපිට ඩයමීටර එක 6 cm. ඒ කියන්නේ මං කීව මෙෂර්මන්ට් වලට වගේ කිට්ටු එකක් තිබ්බන හරි. හරි. මේක හොඳයි. මේකේ සාමාන්‍ය ඩයමීටර එක අපි ඇති බලමු. කියා තියෙනවද කියලා නේ. තියෙනවා 6 වඩා චූට්ටක් වැඩියෙන් තියෙනවා කමන්නේ. ඒ කියන්නේ අපි normally 6 කියවට ඒ අතර ගානක් තිබ්බාම විශ්ව කරන්නේ ගොඩාක් පොඩි වුණත් චූට්ටක් අවුල් සාමාන්‍යයෙන් අපිට මේ ප්‍රමාණය වගේ ඕකේ. දැන් මේ වගේ අපිට කප් මේ කියන්නේ මේ වගේ ලීඩ් අපිට හොයාගන්න තියෙනවා නේ ගෙදර සාමාන්‍යයෙන් මොනවද? අයිය තියෙන්නේ අපි කුළු බඩු දාන එක වගේ තියනා නේද? මම මේ අපේ අම්මගේ එකක් වලින් උත්තන් ගයිද? රැඩ සල්හර පාටි බලේ කෝල් වලින් බෝතලෙ ලීඩ් එක නෑ. කොයි දින්න තියෙන්නේ? ඒක මේක ස්පේස් එකේ. ඒක නේ නේ. හරි. දැන් ඔය වගේ රවුම් 3ක් දෝනේ අපිට. අපිට මේ වගේ රවුම් 3ක් ඇඳ ගන්න ඕනේ. ඇඳගෙන කපන්න ඕනේ. කපන වැඩේ තමයි අමාරු. මම කපන්න දක්ෂයි. ඔයාලට පුළුවන් කපන්න. මටත් පුළුවන්. දෙන්න එකක් නැහැ නේද? කමන්න. අර කීවි එකක් අර තියෙන කොට එක. කොට. මේ බැටි. අර බැටි. ඉතින් යන්න. දින්දු ලක් නැති. කමන්න. අපි මේ බැටරි ගම්ම යූස් කරමු නේ. ඔන්න දැන් යාළුවන්ට මතකයි නේ. අරය තුනක් ඔගොල්ලෝ කව කට්ටෙන් මැනලා රවුම් අඳිනවා නම් අරය සෙන්ටිමීටර 3ක් තියෙන අර ගන්න. අයියෝ මේක දෙවෙන්නේ නැහැ නේ. වෙන පැනලුවා මොලේ. ඒ වගේ රවුම් 3ක් තමයි අපිට ඕනේ. ඉතින් ඔයාලට මෙන්න මේ ප්‍රමාණය මොකක් කරේ ලීඩ් එකක් හරි ගෙදර තියෙන රවුමක් හරි මොකක් කරේ හොයා ගන්න පුළුවන් නම් ඔන්න ඔයාලට කව කට්ටෙන් මැන මැන ඉන්න දෙයක්වත් නැහැ. මේක තියලා ඔයාලට ඇඳ ගන්න පුළුවන්. එකක් හරි. දැන් එතකොට ඔය රවුම් 3 කපලාද අපි අඩ සඳවල් ගන්නෙ? ඔව් රවුම් 3 කපලා ඉවරලා රවුම් 3 හරියට මැදින් අපිට දෙකට කපා ගන්නත් ඕනේ. හැබැයි ඔයාලා කව කටුවක් අරන් කරනවා නම් ඒක ලේසි. මොකද අපිට නැද්ද තියනවා නේද? සෙන්ටර් එක හොයා ගන්න පුළුවන් නේ. ඉතින් අද දුන්න කමින් ඇති. වා. මේකේ අපි මේ ප්ලැටිනම් යූස් කරන නිසා පොඩ්ඩක් මේ අමාරු. දැන් අපිට ගෙදර පෙන් එකක් තියෙනවනේ පෙන් එකකින් අදින්න ගොඩක් හොඳයි. මොකද මේ අපිට හීනිනේ තොඩ. මේකේ චුට්ටක් අර අමුතුයි නේ. මේක හරියට ඇඳුණා. මේක හරියට ඇඳුණා. මේක චුට්ටක් අමුතුවට පේනවනේ. ඒක අපි මේ කපද්දි හදාගමු නේ. හරි. එතකොට අපි සිසර්ස් දෙකක් තියෙනවනේ. ඔය එකක් ගන්න. නෑ නෑ මට දෙන්න මාත් රවුමක් කපන්න. හරි නේ. මාට රවුමක් කපන්න දෙන්නම් නේ. ඔච්චරම කපන්න තියෙන වෙන කපන්න නේ. තව කපන්න තියෙන අපිට මේ මොකක්ද කියන්නේ? කොටුවක්. ඕකේ ඒක පස්සේ කපමු. එහෙනම් දැන් අපි රවුම් 3 නිවැරදිව කපමු. ඔයා මේක try කරන්න. අපි බලමු කවුද හරියටම රවුම් කපන්න කියලා යාළුවෝ. හරිද? මම තමයි දිනන්නේ. මම දන්නවා. මට මං ගැන විශ්වාසයක් තියෙනවා. හරි හරි නයික් වෙන්න කරන්න ඕනේ නේද? එයා උග කපන්න කලින් නම් මම මේක කපලා ඉවරයි. ලොකු පොඩි කියලා. මට රවුමක් ඕනේ කොටුවක් නෙමෙයි. හරි හරි.
දෙන්න එක දෙන්නේ නේ. හරි කව එකක් තියෙනවා අපිට නේ. අර කොටුව කොහමද දෙන්න නායක පස්සේ කොහොමද? කොටුව දැන් ගෙනම ඔයා ওই රවුම කපන ගම මං අහන ෆ්ලෂ් වලට නිවැරදි ෆිල්ටර් සපයන්න ඕනේ. ආ අහන්න බලන්න. කාලා නෑ. කාලා නෑ නේ. කෑවේ නැත්තම් හරියට රවුම් කපන්න බෑ. ඒ දයාලෝ. කාලා බීන ඉන්න ඕනේ අපි වැඩ කරන්නේ. ඔයා කාලා දින්නේ. මොකද? මම කන මට කා විතරයි කියන්න කනවානේ කා විතරයි කියන්න තා චෝට වෙලාවක් කියන්නේ කපන්න ඔයාට වෙන මොනවාරි ක්වෙස්චන් තියෙනවද නෑ දැන් අපි රොබෝලා ගැන කතා කරානේ නේද එතකොට මම දැන් ගොඩක් දැකලා තියෙනවා ඒ ගොඩක් දිනු රටවල ජපානයේ එහෙම ගොඩක් වෙලාවට දැන් ඔය වෙළඳ සල් වල හැමත් රොබෝලා ඉන්නවා කැෂිය විදිහට ඉන්නවා එතකොට දැන් අපිට කෑම බීම අරගෙන සර්වර්ස් ලා විදිහට ඉන්නවා එතන හරි මොකද හිතා ගන්න අපි ලංකාවේ බලනකොට හැමතැනම ඉන්න මිනිස්සුනේ වැඩ කරන්නේ. හැබැයි ඒ වගේ දිනු රටවල දැන් එයාලගේ වැඩ පහසු කරගන්න රොබෝලා පාවිච්චි කරනවා. ඔව්. එතකොට ඔයාට හිතෙනවද මෙන්න මේ වගේ චූටි රොබෝ කෙනෙක් හදලා ඒකෙන් බලලා තීරණය කළා තමයි ඒගොල්ලෝ ලොකු රොබෝ කෙනෙක් හැදුවේ. ඔව්. මෙහෙමයි. මේ වගේ නෙමෙයි. බට් එයාලා සාමාන්‍යයෙන් නොලෙජබල් අයනේ. එතකොට දැන් අපි මේ හදන්නේ සාමාන්‍යයෙන් ওই තියෙන අපිට එදිනදා ජීවිතයේ තියෙන ඒවා අපිට ලේසි කම්පෝනන්ට්. එයාලා වගේ දෙයක් ඩෙවලොප් කරද්දී normally එයාලා ප්‍රොටෝටයිප් එකක් හදනවා. මේකත් අපි ප්‍රොටෝටයිප් එකක් විදිහට ගන්න පුළුවන්. මොකද අපි ප්‍රයිමරි ප්‍රොටෝටයිප්. ප්‍රයිමරි ප්‍රොටෝටයිප් එක. හරිද? එයාලා මුලින් සිමුලේෂන් එහෙමත් තියෙනවා. සිමුලේෂන් කියන්නේ අපිට ඒ කියන්නේ මොකක්ද කියන්නේ visual environment එක අපිට ඒක චෙක් කර බලන්න. සමහර ඒවා අපිට චෙක් කරන්න පුළුවන්. සමහර ඒවා අපි physically කරන්න ඕනේ. ඒක වාහනේම හදලා ඒවා දුවල බලන්නේ මේවා හරියට වැඩ කරනවා හප්පල බලනවා කොහොමද විඳිනවද දැන් මේකේ සාමාන්‍යයෙන් අපි මේ රොබෝට් කෙනෙක් හදනවා නම් අපිට ගොඩක් ඉස්සරහම ඩිසයින් එකක් කරගන්න මොකද දැන් අපි ඇත්ත රොබෝට් කෙනෙක් හදනවා කියමු එතකොට අපි අතක් ගත්තා කියමු අතක් ගත්තා නම් අපිට ඒක ඇත්තම හියුමන් කෙනෙක් ඒ කියන්නේ මොකද ඒ කියන්නේ අපි ඇත්තම මිනිස්සෙක් කියමු ඇත්තම මිනිස්සෙක්ම හදන්න ඕන නම් එතකොට මුලින් මොනවද කරන්න ඕනේ මුලින්ම අපි ඒ කියන්නේ අපි අතේ මූවමන්ට්ස් බලන්න අත ආන්න හරි මේ කරකවන්න කුඩමන්න වැටෙන්න ඔක්කොම වෙන්න පුළුවන් ඔක්කොම බලන්න ඒ කියන්නේ ඔකට අපි කියන්නේ බයෝ ඉන්ස්පයර්ඩ් වෙනවා කියලා හරි ඉතින් ඔන්න දැන් අපි රොබෝලා ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා කතා කරා දැන් එහෙනම් අපි අපේ රොබෝව හද උනේ නැත්තම් හදන්න වෙන්නේ අද රොබෝලා ගැන කතා කරගෙන ඉඳි හරි එතකොට මේ දැන් අපි සර්කල් තුනක් තියෙනවනේ මේක අපි හරියට මැදින් දෙකට බෙදා ගන්නවා හරිද මම එකක් කරනවා දෙකක් ඕකේ කවන්න ඕනේ කවන්නේ කවන්න හරි මම එකක් කරලා පෙන්නන්න ඊට පස්සේ බලන්න කර මේක ඉතින් අපිට ගන්න වෙන්නේ අපිට සෙන්ටර් එක හරියට හොයා ගන්න බෑනේ දැන් මෙතන ඒකෙන්ද අපි ස්මාර්ට් එකෙන් ගමුනේ වගේ තියාන කෙලින් මත් හොයන්න ඕනේ නේද? ඔව්. ඔයත් හොයන්න ඕනේ. මේක අපිට පෙන්නේ තිබ්බනම් ගොඩක් හොඳයි මොකද අපිට අර. ඔයා මත් කරනවා. ඇයි මොකද? මේකේ පොඩි අවුලක් තියෙනවා කියන්නේ. පොඩක් අවුම. දැන් බැරි වෙලා හරි මේක හරියට මැදින් නැත්තම් මොකද වෙන්නේ? රොබෝ ඇදේටද යන්නේ? හ්ම්? ඈ? රොබෝ ඇදේට යනවද මේක හරියට නෑ ඇදේට යන්න මං කියන්නේ අර අර අපිට ගානට මේ වගේ බැලන්ස් වෙන්න තියාගන්න බෑනේ එතකොට අර පොඩ්ඩක් අර ඇදේට යන්නේ අර මේ අපි මේක පැන පැන වගේ නේ යන්නේ බලන්න හරි හරි තාමට ඇඳ දෙන්න මං කපන්න ඕකේ ඔය හුවනේ ඇදේට යනවද මොකක් හරි කා දේට යන්න බට් පැන පැන යනකොට අර තියෙන අර චලිතේ පොඩ්ඩක් වෙනස් වෙනවා. ඔන්න. දැන් අපි වන අඩ සඳවලු කපා ගන්න. කපා ගත්තා. ගත්තේ නෑ තවනේ. තව එකක් තියෙනවා. තව එකක් තියෙන්නේ. ඊට පස්සේ. ඊට පස්සේ මේව අලවන්න ඕන ඒකට. අපි අර අපිට මං කියවනේ අපිට කොටුවක් කපා ගන්න ඕනේ. ඒ කියන්නේ ත්‍රිකෝණාශ්‍රයක් වගේ. ඒක දැම්ම කපනවා නැත්නම් අපි ඕනෙලාට කපා ගන්නවා. එකපාරම කපා ගන්නවා.
කොයි ටික අලවන්න තියලා ඒක වේලෙනකන් අරක කපමු. ආයෙ මේක කරමුනේ. අපි ටර්න් ඕන් එකේ ගොඩක් වෙලා තියෙනවා නේ. ඒක වැරදි වැඩක්. සාමාන්‍යයෙන් ටර්න් ඕෆ් කරලා තමයි තියන්න ඕනේ. අපිට ඕන වෙලාවට තමයි ඔන් කරගන්න ඕනේ. හරිද? අපි අනවශ්‍ය වෙලාවට ඔක ටර්න් ඕන් එකේ තිබිලා අපිට අනතුරක් වුණත් වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ. ඔව්. අපි දන්නේ නැහැ ටර්න් ඕන් එකේ තියෙද්දි සමහරවිට අපිට මේක ඇල්ලෙන්න පුළුවන්. මෙතන. මෙතන ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඉච්චනවා. ඉච්චනවා නේ. අපි මේ වගේ ග්ලූ ටිකක් දාගමු වටේ. අඩසඳක් වගේ. අඩසඳක් වගේම දාගමු. ඊට පස්සේ ඔය කියන්නේ කෑලි තුනක් එක උඩ එක අලවන්න. ඔව්. එක උඩ එක අලවන්න. රෝදයක්ද? ගත්තා මේකේ පළල සෙන්ටිමීටර 3කින් පළල සෙන්ටිමීටර 3යි දිග සෙන්ටිමීටර 5යි වගේ කොටුවක් කපා ගන්න. මොනනම් කපලා දෙන්න? මොනනම් කපන්න? ඔව්. ඇයි එතකයි ඉතුරු වැඩක් කරා? ඉතුරු වැඩ මොනවද තියෙන අපිට? මේ මීටින් කොම්පෝනන්ට්ස් ගොඩක් නේද ඔළුවනේ. හරි මම ඔයාලට කොටුව ඇඳලා දෙන්න මම කපන්න. අහන්නකෝ දැන් මම කොටුව කපනවනේ. ඔව් කොටුව කපලා අපි යන්නුනේ විරාමයකට. විරාමයකට යන්න? හ්ම් විරාමයකට යන්න වෙලාව හරි. අපි එහෙනම් විරාමයට ගිහිල්ලා ඇවිල්ලා අපේ ඉනෝවේෂන් එකේ ඉතුරු ටික හදන්න පටන් ගමුද? ඔව් විරාමයකට ගිහිල්ලා ඇවිල්ලාම පටන් ගමු නේද අපි. හරි එහෙනම් මම කොටුවත් කපාගෙන විරාමයකට ගිහිල්ලා අපි ආයෙමත් එකතු වෙමු මේක ස්පේස් එක. එහෙනම් අපේ වෝකින් පොට් එක හදලා ඉවර කරන්න ඔයාලා හොම්බුම් ඉන්න. හරි මට පොඩ්ඩක් රිමයින්ඩ් එකක් දෙන්න ඕනේ. දැන් අපේ දැන් මං කියවනේ දෙකක් යූස් කරනවා. අපිට මේකට දෙකක් ඕනේ. හරිද? හරි. එහෙනම් මේකත් ඔයාම තියාගන්න. මං ඉල්ලනවා දෙන්න. හරි. ඉස්සරහම මට දෙන්න ජිය මෝටර් එකයි ඒ වගේම බැටරි පැක් එකයි. බැටරි දෙකක් ඕන කරන ඔක්කොම ටික නේද? ඔක්කොම ගලවලම දෙන්න. ආ ගලවලම දෙන්නකො. හරි. මං එතකම් මේ වයර් ටික සුද්ධ කරගන්නන්නේ. ඔව් වයර් ස්ක්‍රීන් කරගන්න. ක්ලීන් කරගමු. මම හිතනවා ඔයාලා දන්නව ඇති කියලා වයර්ස් කොහොමද ක්ලීන් කරන්නේ කියලා අපි හැමදාම වගේ කියලා දෙනවා නේද? හැමදාම බලන පුංචි යාළුවණන් ඉතින්. ඒ යාළුවණන් ඉතින් මේක ඊසි. ඊසි. අද බලන යාළුවෙක් කියලා බලා ගන්න. ඔව් පොඩි කට්ටයක් දා ගන්නවා වටේම. ඊට පස්සේ අපිට සිස එකෙම මෙහෙ ඇද ගන්න පුළුවන් නැත්නම් පොඩ්ඩක් අතින් ඇදලා ගන්න පුළුවන්. දැන් මේකේ අපිට ඕනේ කරන්නේ ඇතුලේ තියෙන වයර්ස් ටික කැඩෙන්නේ නැතුව එළියේ තියෙන අර රබර් ආවරණේ ගලව ගන්න තමයි අපිට ඕනේ. මේකෙත් පොඩ්ඩක් අයින් කරගමු නැත්නම් මදි වෙන්නේ. මේක හැබැයි කපද්දි චුට්ටක් ඒ කියන්නේ කට් කරද්දි කට් එක දාද්දි පොඩ්ඩක් දාන්න ඕනේ. මොකද මේකේ මේ බැටරි පැක් වල ඒවා ගොඩක් පොඩ හීනේ කියන්නේ අර හයිය මදි මේ තියෙන රබර් එක. ඒතකොට අර පොඩි හයියෙන් චූට්ටක් වගේ කට් එක වැදුනොත් එහෙනම් නිකම කැපිලා යනවා. පරිස්සමින් කරන්න ඕන. නැත්නම් අර වයර් එක වලට ඕන ගාන මදි වෙන එකක් තමයි. හරි. ඊට පස්සේ අපි කනෙක්ෂන් ටික හදාගමුනේ. මුලින්ම අපි ස්විච් එකේ එක පැත්තකට මේක ප්ලස් එක හරි කනෙක්ට් කරගන්න ඕනේ. හරිද? එන මේ වගේ කනෙක්ට් කරගන්න ඕනේ. හරි.
ටස් අපි එක්ස්ට්‍රා වය එකක් ගත්තන්න හරිද ඒවය එක අනික් පැත්තට කනෙක්ට් කරගන්න ඕන හරි පස්සේ පස්සේ මෝට එකට එක වය එකක් එකනේ ස්විච් එකෙන් එක වය එකක් යනවා මෝට එකේ එකක් දෙකට හරිද අනිත්කට මයක දාන තම අමාරුනේ දැ දැන්න දැ තවවාය ගත්ති කවයකැකි මෝ කරලන වැඩ පුළුවන් මේ වැඩ බැහි දවට වැඩක් පුළුවන් දුන්නොත් කරලා පෙන්න්න මට අවස්ථාව ලැබෙන් නෑකයිත අවස්ථාව දෙන්න දවාටම බයි තැන්දික මාරු කර ගැනගෙන බයි හරිනේ එක රොටට වන හරින පස්සේ පොඩ මෙද ගලෝ ගම්ම අපි අන්තිමට මේද සෙට් කරගම් නැත අපිට අමාරුයිනේ කරගන්න මේ මොකද මේ මෝටකට තියෙන කෑලි බැරි සෙට් කරන්න ගොඩක් තියෙන හින්නා කරගත්ත නිසා දැ අපේ ස්්‍රක්ෂයක හදුම් හදම් හදල අන්තිමට ඒදකායම සම්බන්ධ කර මොකද මේක කලින් පුව කරගන්න මොකද අප අලෝල ඔක්කම කරල වුණට පස්ස මේ වැඩ කරේ නැත්තා තොට අපිට ආයි මෝට එකක් මාරු කරන්න අපේ මේ මොඩල් එක තියෙන හැම කම්පෝනන්ට එකක්ම ආයි ගලවන්න නොනය ඒකයි මුලින් චෙක් කරගත්ත හරි එක මෙතිනින් තියලි වෙල්ලා හරි දැමට දෙන්න අපි හඩ්බෝඩ් එක අපි කොටුවක් කපාගත්ත නේද එද දෙන්නකෝ හරි මේකත් අපි ඇලිව නෑන එක එක තලවල වේරෙන් තිරෙමුණේ මේ දෙකත් එකට අලවන්න හඩ්බෝඩ් දෙකයින්නේ හරි එතකොට මට ස්ටෝ එක දෙන්න ස්ටෝ එක ගත්තා රූලත්තෝ සෙන්ටිමීට තුනක් මයින්න හරි අපේ මේ විනිවේශන එක හදන් හැම තැන සෙන්ටිමීට තුනේ සෙන්ටිමීට තුන දී මේ මාක් කරගන්න පුළුවන් නැත්තම් ඔලට පුළුවන් අර ඇගිල්ල තියාගන්න තැන සෙන්ටිමීට තුනයි අනික සෙටිමීට තුනේ අපිට කෑලි දෙකක් ඕන එක පාද දෙකක්ෝ මේ මල්ලගන්න නැත යන ඔල නැතම් පුළුවන් එකක් කපා ගත්ත ඉට පස්සේ මේ ගාන ති හරි මේක තියගන්නට පස්සේ මොකද කරන්න ස මේ දෙක මේ ඇක්සල් දෙකට කනෙට් කරගන්න මෝට එක තකොට වලට මේක ඇතුර චූට්ටක් වගේ දාගන්නවා චෝට්ටක් දාල මේ වගේ ඒක ඇබැයි දාද්දි මේ ඇතුරටම කනෙට් කරගන්න එපා මේ වගේ දැකැනෙක් වුණට මේක රොටෙට් වෙනවා ඇතුළ මෙතෙන්ට ගම් දාගන්න එපා එතකොට අර ඇක්සලේ කැරගන්න ඒහෙද එතින්දා ගන්න පෝඩක් වටට වටේට කියන්නේ මේ ඇතුව චුට්ටත්දාන හෙම දානකොට එකැන මොක්කර ඉශ්ුව එකක් වෙන්න මේ මේ වගේ දාගෙන ගතුල් කරන්න ඇතුර ළඟටම කියෙන ගොඩක් ළඟට ගන්න පයිට වස්සේ මොකද වෙන්න එතකොට අපෝයි ඇ මේක හැල වෙන තු ඇල්ලට පස්සේ රොටේට් වෙන්න හරි පස්සේ මොකක්ද පිට කරන්තින් හිට පස්ස අපේ තියෙනවා දැම්මට දෙන්නර අපි සිටිකෝනස් විදි රදාගත්ත මේ දෙක මේ ගත්තවන්න මේකේ මැද අපි සාමාන්‍යෙන් ඇස ඇහැට පේන විදිහට මැද බලන්න ඕන මැද සාමාන්‍ය මෙතනවාගෙන තියෙන් හරි ඒක සිස්ස එකෙන් මේ වගේ
පොඩ ඉතින් දඟ මේක සාමාන්‍යයෙන් පොඩීම අයට කරගන්න අමාරු. එතකොට ඔයාලගේ හැද මොකද මේක හාඩ් බෝඩ්නේ. එතකොට බොඩ්ඩක් අමාරුවානික අයිඩිය එකක් නැද මම මොකද මේක කරන්න කියලා. මේක සාමාන්‍ය මෝටයක උඩින් යටින් තියන්නේ යටතියන කෑල්ල අපි මේ මෝටරේ සෙට් කරන්නේ යටන කෑල්ල මෙම දාගත්තා මෙතර ගාන්ට මෙතන් අප බ්ලූ දාලා හරියට අයියට සෙට් කරගන්න පුළන්ද හරි හරි අපි සෙට් කරමනේ අපට ගොඩක් මේගේ මේ කියන්න අපි හෝල්ලයක් හදාගත්තා හෝල්ල එක වටේට බ්ලූටි ගත්තාගම මෙන්න මේ වගේ කෙලින් අතට විදියට හදාගන්න තමගේ පැත්තට තියලා හරියට බැලන්ස් කරගන්න අර ඉස්සරහ පැත්ත ගාන්න තියෙනට පස්සේ දැන් මට දෙන්න අපේ මේ ලාජ් සයිස් එක පොප්ස්ටිකල් ස්ටික් දෙකක් තිබ්බනේද ඒ දෙක මෙන මේ වගේ මේක තියෙනවන් මේක මේ ධාරය වගේ තියන්නේ ඒ හරිට ඔවගේ දාගන්න එක බ්ලූ ටිකක් මේ වගේ දිග පැත්ත දාගෙන මේක හරියට බැලන්ස් කරලා ගන්න දෙපැත්තට තේරෙනවාගේ අලෝගන් තියෙන අනිත් පැත්තට එහෙම බ්ලූ ටිකක් දාලා දිග පැත්තට බ්ලූ දාලා ඒ විදිහටම අනිත් පොප්සිකල් ස්ටිකත් අලෝගන්නවා හරියට අලෝගන්නවා මේක තම අර බැලන්සලා තියෙනනේ මේ තිබ්බා මේක තිබ්බ නැත්තා සමාට මේ මෙයා මෙයා හරියට යන්න කියන්නේ එක පාරක් වැටෙනවා ඉඩස්සා යන්න හරියට එකන්නේ ආධාරකයක් කියලා දවල කිය ආධාරකයක් ඉදිරි තම තියෙන හරි දැන් අපේ අර මෙ මේ රවුන්් බාල් කෑලි දෙක එක සකල්ලගේ හා දෙයක් හදාගත්ත එක සාමන මෙ මේ හරිටගන්න තොට මේක චුට්ටක් වැඩි නේ දිග අපි සාමන සෙන්ටිමීට එක වගේ කොටසක් අයින් කරගම් හර කත්වට ඕන්න මැල්ල ගන්න පුළුවන් සෙන්ටිමීටර මේ වගේ අර මේ වගේ මේ පොත්තෙන් හරි ගාන්ට තියාගෙන කල්ල සිස එක ඒ ගාන්ට ලංකරලාල ප චැක්වගේ අයින් කරම් අනි පැත්තෙන සෙන්ටිමිටක් වගේ අයින් කරමන මෙතන මේ මල්ලගන්න නැත උඩියෙන් යනවා හරි ඉතස් දැ මොකද කරන්න තියන්න අපිට ඔයාම හිතලා කිය දැ මේ දෙක් කනෙක්් කරගන්න මේ දෙක් කනෙක්් කරදි කොහොමද කරන්න අපි ඔය පැත්තර හයි කරන්න ඔව් එතකොට හරි ස්ටෝයකට හයි කරන්න හද එතකොට මුම් මුලිම කරන්නේ ස්ටෝයකට බ්ලූටියක් ඇතුරට හොඳට දාගන්න තිරෙන්න ඉරලා චුට්ටක් එලියට එන්න දාගෙන ටික කල්ලන් ඉන්න ඕන වේදනක ඔන්නවා දෙපැත්තම දැන් අපිට තියන්නේ ඒ විදිහට අලව ගන්න ඔව් මේ බ්ලූ ටිකක් වැඩි වෙනවා නේ අර කණි පැත්ත තලව ගමුනේ දැන් අපි දෙපැත්තරම ගලූ දැම දැන් අපි මේක වෙනක කටික වෙලාවක් කියමු හරි ඔන්න ඉතින් දැන් අපි රෝධ දෙකම හොඳට වේලෙනකක් හිටිය අපි හිත නොවේලක හිටිය හිටියගෙන හරි එහෙනම් අපි දැන් රෝධ දෙක තච්චූටක් වෙලෙන්න තෝනේ බට් අපි අනිත්‍ය කර ගමුනේ හරි තකොට මුලින් අපි මෙන මේක එකන බැටරි මොකද මේ බැට පැක් එක චුට්ටක් බ්ලූටිකක් දාමු ජියමෝට එක අපි අලෝගන්න ඕනේ මෙන මේ පැත්තේ එකනේ අර අපි රෝධ ඇලෝ පැත්තන මේ අනි පැත් කෙනට ඕන පැත්තිෙන් අලෝගන්න පුල මේ පැත්තෙ වුණ මිශ්ි කරන්න හරිනි
එක අලෝ ගත්තා. අලෝ ගනිනවා ස්විච් එකත් අපි අලෝ ගන්න ඕනේ. අපි මෙතන කනෙක්ෂන් ටික හදලිමුනේ. අපි ගැලෙව්වානේ අර කෝකටත් හොඳයි කියලා. දැන් අපිට ලේසි. නැතුව දැන් අපි මේකත් එක්ක ගොඩක් කරන්න කිව්වොත් එහෙම අපිට මේක අලෝ ගන්න පොඩක් අමාරුයි නේද? හරියට හිඳ වයස් ටික හරියට කනේ අඹර ගන්න. අඹර නෝද කියන්නේ. හරියට කනෙක්ට් කරගත්තා. හරිද? වස්සේ ස්විච් එක අපි මේ අපිට පේන පැත්තකට කියන්නේ. එනේ මේ වගේ අපිට ඒක දාන්න පහසු පැත්තකින් පහසු පැත්තකින් කියලා අලෝ ගමු. එතනින් අපි ග්ලෝ ටිකක් දාමු නේ. ග්ලෝ ටිකක් දාලා මේ වගේ අලෝ ගමු. ඊට පස්සේ අපි ඩෙකරේෂන් පැත්ත තමයි දැන් තියෙන්නේ. මොකද රොබෝට් කෙනෙක් හදුවම් පොඩක් ලස්සනක් කරන්න බෑනේ යාළුවා. ඔන්න දැන් මේ ඩෙකරේෂන් පාට් එකට අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ පයිප් ක්ලීන් එකයි පොංගෝල් එකයි මේ ඔයාලට කැමති විදිහට ඔයාලගේ ගෙදර තියෙන දේවල් යූස් කරලා මේ රොබෝව ලස්සන කරගන්න පුළුවන්. හරි. අපි පිම්පොම් බෝලේ ටෙස්ට් කරගන්න කලින් උඩින් පොඩක් මේ අපේ දැන් අපි සෙන්ටිමීටර් එකක එකක් අපි අර කපලා අයින් කරා නේද මෙතනින්. ඒකත් අපි යූස් කරමු ස්ට්‍රෝ එකෙන්. ඒකෙන් සෙන්ටිමීටර් එකේ කෑල්ල අරන් ඉවරලා මෙන්න මේකේ මෙන්න මේ හරිය දෙපැත්තෙන් තියාගන්න. මේ මේකට අපිට ග්ලූ යන්න තියෙන දැම්මොත් හොඳයි. ඒක නේද නැත්නම් රොටේට් වෙන කෑල්ලෙන් තියෙන්නේ. ඊට පස්සේ ඕකුඩින් අපි පිම්පොම් බෝලේ ඔව් පිම්පොම් බෝලේ ඕකුඩ. ඒ කියන්නේ පිම්පොම් බෝලේ අලවන්න ආධාරකයක් තමයි අපි යන්නේ හැදුවේ. දැන් ඕක අලවන්න කලින් අපි ඇස් එහෙම තියාගමුනේ. අපි ඇස් එහෙම තිබ්බා නේද? ඇස් දෙකයි. ඔයා කටක් ඇඳලා දෙන්න මට. මොන කලයක දාස? අත දෙන්න නේද? හරි අපි මූණ දාමු මේ පැත්තට. මේ වගේ හොඳයිද? ඔයා වගේමයි. ඔයා වගේ නේ බලන්න. දැන් අපි කොණ්ඩයක් දානවා. කොණ්ඩේ උදාමනේ. රවුල් මේකෙන්ම රවුලක් දාමුද එයාට? එයාට අත් දෙකක් දාලේ මොනේ කොණ්ඩේ ටිකක්. අත් දෙක උන නැත්තම් පවුනේ නේ. මං දෙන්න අත් දෙකක් කපලා දෙන්න. හා කපලා දෙන්න. මේ බලන්න. මේ ප්‍රමාණයක්ද අතට? නැති නේ. දැන් අපිට කොණ්ඩේ දාන්න මදි වෙනේ. ඕ. හරි මමා මට හරි මමා නිකතයි අධිකයි අය කොණ්ඩේ යන්නේ දෝණි කියන්නේ මේකෙන් අපි වෙන්නේ නවල කොණ්ඩේ තමයි මොකද එහෙම දාමුනේ අර ලෑබිලි කට් කියන්නේ ඒවද මේ ජිම් යන රොබෝට් කෙනෙක් වා කොණ්ඩේ හැදුවද කොණ්ඩේ අපි දාමු මෙහෙම ගෑල්ලා මේ කරමු ආ කැමත්ත මොකක්ද කරන්නේ අපි ගොඩක් මේව දාන්න ආ ඕනේ කන අපි එහෙම දාමුනේ මේව දාමු තර වෙලා යන්නේ නැන්නේ හරි කොබල ඔය තියෙන්නේ හරි නේ අපි වෝකින් බෝට් එකක් හදලා ඉවරයි නේද හරි මේක ස්විච් ඔන් කරලා බලමු නේද වැඩ කරනවද කියලා. ගැලවිලා යයි දන්නේ නැහැ නේ. නැති වෙන්නේ නේ. අපි හොඳ තත්ත්වයෙන් හොඳ තත්ත්වයෙන් හැදුවා කියලා විශ්වාස කරනවා. හાર્ඩ් 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 බෝඩ් පාවිච්චි කරේ මේකට. හරි. දැන් ඔන් කරලා බලමු මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? බ්ලූ වත් ගිහිල්ලාද? නැහැ. බලමු. අපේ මෝටර් එකේ අවුලක්ද කියලා බලමු. ආ දැන් හරි. වා!
ආපසු හැරෙන්න ඕනේ. රොටේට් යන අපිට අපි කියවන රවුමක් විතර යනවා කියලා. අපිට බලන්න ඉඩ තියෙනවද බලමු. වා. බෑ ඉඩමදි. ඔයාලට. යා ලොකු රවුමක් කියන්නේ. එයා ලොකු රවුමක් කියන්නේ. මොනවේ වංගවට වා 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 හැරෙන්න හැරෙන්න. ඔයාලට ගෙදර සාමාන්‍ය අද අපේ මේසේ පොඩිනේ ඩෙස්ක් එක පොඩිනේ. එතකොට ඔයාලට ඔය දැන් රවුම යන. මේ ඔයාලට ගෙදර try කරලා බලන්න පුළුවන්. ඊයෝ ඒක දෙවල් උඩිනුත් යනවා. ඔව් මේක උඩනුත් යන්න පුළුවන් යාට. වා! ඔය හැබැයි වැඩේ. බලන්න මේක උඩ යනවා. ඔයා වගේමයි කියලා දැන් අහන්නෙම නෑ වටේටම යනවා. අන්නහම තමයි අපි අපේ වොකින් බොට්ල හැදී බලන්න ගහන්න. අනිත් අපි මේව නාතු මම. ආ. නැත්තමක ඔළුව රිදෙන්න පටන් ගන්නවා. හරි ඉතින් ඔන්න මේ වගේ innovations කරන්න රෝබෝලා හදන්න පොන්චි යාළුවන්ට කියලා දෙන එකම තමයි මේක ස්පේස් ඉතින් හැමදාමත් අපි ආදරෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් අපේ දුරකථන අංකය තමයි 076-21-21-76. ඒකට අපේ ලිපිනය තමයි A+ Kids TV තැපැල් පෙට්ටිය සිය නුගේ ගඩ. එතකොට ඔයාලට අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පේනද අපේ නම්බර්ස් එකයි කන්ටැක්ට් නම්බර් එකයි අපේ වෙබ්සයිට් එකයි. එතකොට ඔයාලට අපේ වෙබ්සයිට් එකට ලොග් වෙලා බලන්න පුළුවන් අපි මොනවද කරන්නේ. එතකොට අපි මොනවද කෝසස් තියෙන්නේ. එතකොට අපි මොනවද ඉවෙන්ට්ස් තියෙන්නේ වගේ බලලා ඔයාලට අපි අපේ මාකටින් ටීම් එකකෝ අපේ කන්ටැක්ට් නම්බර්ස් වලට කෝල් කරලා ඔයාලට පුළුවන් ඩීටේල්ස් ගන්න. එතකොට මොනහරි ඔයාලට ඉනොවේටිව් දේවල් ඉගෙන ගන්න ආසා නම් මම කියනවා ඉතින් අපේ ඉග්නයිට් ස්පේස් එකත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම මේක ස්පේස් බලන්නත් අමතක කරන්න එපා එන. අයි මදවසක මේ වගේ කූල් ඉනොවේෂන් එකක් අරගෙන පුංචාලව හම්බෙන්න අපි යනවා. එනඟ අපි යනවා. බයි බයි.